මේ වෙනකොට තියෙන ලොක් ගැටලුවක් තමයි නිතරම වගේ විදුලිය නිසාන් දිනන මොකද රටේ පවතින තත්ත්වෙත් එක්ක ඕගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍ය පැය 10ක් 13ක් 12ක් ඒ වගේ වෙලාවවලට විදුලිය නිසාන් දිනන ඒ වෙලාවට ඉතින් අපේ නිවසේ වුණත් විදුලිය නැහැ එතකොට අපිට කරුලේ තමයි ඉන්නේ නේද එතකොට ඒ වගේම මේ දවස්වල ලාම්පු තිබුණ නැහැ يعني අපිට ලාම්පුවක් පත්තු කරගන්න ඒ වගේ මිටි පන්දන් නැහැ කිසි දෙයක් නැහැ ලංකාවේ ඉතින් ඒ වගේ අවස්ථාවක දැන් ඉමර්ජන්සි ලයිට්ස් තුන ගන්න නැහැ මොකද ඒවත් ගෙන්න නැති ප්‍රශ්නයක් තියෙන මේ ඩොලර් ප්‍රශ්න නිසා ඉතින් කිසි දෙයක් නැහැ නිසා ලංකාවේ අපිට කරුවලේ ඉන්න වෙනවා ඉතින් ඒකට පොඩි විසඳුමක් තියෙනවා UPS එකකින් පුළුවන් අපිට අපේ ගෙදර අවශ්‍යම බල්බ් ටික සහ රවුටර් එක ෆෝන් චාර්ජර් ඒ ටික වැඩ කරව ගන්න ඉතින් මේක ලොකු දෙයක් කරන්න බෑ ටීවී එහෙම නම් ලොකු රන් කරන්න බෑ එහෙම නම් බැටරි එකම ඩ්‍රේන් වෙලා බැටරිය බහිනවා ඉතින් ඒ වගේම ෆ්‍රිජ් එහෙම පාවිච්චි කරන්නත් බෑ ඉතින් මේකෙන් අවශ්‍යම ඉතින් අපිට ලයිට් එක ෆෑන් එකත් දාගන්න අමාරුයි මොකද ෆෑන් එක දැම්මොත් ඉක්මනට මේකේ බැටරිය බහිනවා ඉතින් ඒක ෆෑන් අවශ්‍ය නැහැ ඉතින් ලයිට් එක වගේ අවශ්‍යම දේවල් ටික මේකෙන් කරගන්න පුළුවන් වැඩ කරගන්න පුළුවන් ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා ඔයගොල්ලෝ දන්න මේ මේ UPS එක කම්පියුටර් UPS එක මේ තියෙන්නේ ගොඩක් අය දැකලා ඇති මේව සාමාන්‍යයෙන් වෙළඳපොලේ ගන්න පුළුවන් මොකද බැටරිය සවුත් වුණාම මේව අයින් يعني බැටරිය සවුත් වුණාම මේවල් බැටරිය දාන එක තේරුම් ගන්න මොකද බැටරියක් දැන් මේ UPS බැටරිය මෙන්න මේ බැටරිය තමයි මේක එන්නේ මේ බැටරියක් දැන් වෙනකොට සාමාන්‍ය රුපියල් 4500ක් 4000ක් වෙනවා අද රටේ තත්ත්වෙත් එක්ක නැත්නම් කලින් නම් රුපියල් 2000ක් වගේ තිබ්බ බැටරිය ඒ තත්ත්වෙත් එක්ක මේ බැටරිය මේවයි ගාණක් වෙනවා ඒ වගේම UPS එකක් වෙන්නේ රුපියල් 5000ක් ඉතින් බැටරිය දානකොට අලුත් UPS එකක් ගන්න ලාභ නිසා ගොඩක් අය බැටරිය නොදා UPS එකම ගන්නවා. එතකොට අර පරණ UPS එක අයින් කරනවා. ඉතින් මේ වගේ පරණ UPS එකක් හොයා ගන්න පුළුවන්. රුපියල් 2000ක් 1500ක් වගේ දීලා කම්පියුටර් ෂොප් එකේ වගේ වුණත් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මේ කොහොම හරි UPS එකක් ඕන මේ වැඩේට. මේ UPS ගත්තම තියෙනවා මේ වෝට් වෝට් ගණන්. ඉතින් මේක සාමාන්‍ය මේක නම් වෝට් 390ක් 400ක වගේ මේ වෝට් ගණක් තියෙන මේ UPS එකක්. ඒ වගේම තව තියෙනවා වෝට් 650. ඒ වගේ එක එක රේන්ජ් වල යන UPS තියෙනවා. ඉතින් මම කියන්නේ අඩු වෝල්ට් ගානක් තියෙන UPS එකක් තෝරගත්තොත් අපිට ගොඩක් වෙලා අපේ බැටරියෙන් මේක පාවිච්චි කර ගන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මම අද මේ බැටරියෙන් මේක රන් කරන්නේ නැහැ. මොකද මේ බැටරිය ඔයගොල්ලෝ දැකලා මේ දන්නව මේ මේකේ තියෙන ඇම්පියර් පැය 7.2. ඉතින් මේක 7.2 ගන්න පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍ය විනාඩි 10ක් විනාඩි 15ක් ආයෙදි මේ ටක් ගාලා බැටරිය බහිනවා. ඉතින් මම ඒකටද ගෙනල් තියෙනවා. මට පේනවා ඉතින් මෙන්න මේ බැටරිය මේක ඇම්පියර් 45ක බැටරියක්. ඕන පුළුවන් තරම් වෝල්ට් 12 ඇම්පියර් වැඩි බැටරියක් තෝරගත්තොත් මේකෙන් ගොඩක් වෙලා අපිට ගෙදර ලයිට් පත්තර ගන්න පුළුවන්. සාමාන්‍ය මම මේක පාවිච්චි කරලා තියෙනවා අපේ ගෙදර ලයිට් ඔක්කොම LED තියෙන LED ලයිට් 7-8ම සාමාන්‍ය පැය 8ක් 7ක් වගේ මේ බැටරියෙන් වැඩ කරන් තියෙනවා. ඉතින් LED ලයිට් විතරයි මොකද ලොකු ලයිට් නෙමෙයි. LED ලයිට් මේකෙන් වැඩ ගන්න පුළුවන් මේ ඇම්පියර් 45 බැටරිය. ඒ වගේම ඇම්පියර් ගන්න වැඩි බැටරියක් තෝරගත්තොත් ඔයාලට මේක ගොඩක් කරලා රන් කරගන්න බුණා. ඉතින් මම කියලා දෙනවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. මුලින්ම UPS එකෙන් වාගේ ගලව ගන්න. මම මේ UPS එක ගලව ගත්තා වැඩ කරන්න ඕන නිසා. හරි මේ වාගේ UPS එක ගලවගම UPS එක ඇතුළේ මේ වාගේ තමයි තියෙන්නේ. මෙතන තියෙන්නේ මෙතනින් එනවා අපේ මේ බැටරිය. මෙතන ඇතුළේ තමයි මේ සෙට් කරලා තියෙන්නේ. ඉතින් එතෙන්ට වයර් දෙකක් එනවා මේ බැටරිය මෙතන ක්ලිප් කරන්න. ඉතින් මම මේ වයර් දෙක මෙතනින් කට් කරගෙන දිග වයරයක් හදාගෙන තියෙනවා. මෙන්න මේ වාගේ වඩ පේනවා. ඉතින් මේ දිග වයර එක ඒ කියන්නේ එළියට වයර් එක බැටරි අවුට් එකක් කරන් තියෙනවා. බැටරි එකට දෙන්න. හරි මම මේ වගේ මේ තව වයරයක් ගන්නවා තියෙනවා මේ වගේ දෙපැත්තටම ප්ලග් ටොප් දෙකක් තියෙනවා එකම වයරේ තමයි ප්ලග් ටොප් දෙක අමුල්ල තියෙන මොකද මේකෙන් එන වෝල්ටේජ් එක අපේ ගෙදර ප්ලග් බේස් එකකට ප්ලග් කරන්න ඕන නිසා එතකොට තමයි අපේ ගෙදරටම කරන්ට් එක එන්නේ يعني සාමාන්‍ය අර ජෙනරේටර් එකක් පාවිච්චි කරනවා තමයි ජෙනරේටර් එකක් ඔන් කරාම අපි ප්ලග් එකට ගහනවා ඉතින් ඒ වගේ තමයි මේකට අඩගන්නේ මේ වගේ වයරයක් අනිවාර්යෙන් හදා ගන්න ඕන ඒක තමයි කතා කරන්නේ අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා මුලින්ම මම මේ බැටරිය අයින් කරනවා මේක වැඩක් නැහැ මම පෙන්නන්න සගිනාවේ ඒ වගේම කියනවා දැන් මේක ගොඩක් වෙලා වැඩ කරද්දි මේකේ MOSFET තියෙන يعني මේකේ තියෙන MOSFET රත් වෙනවා ඒක නිසා අපිට මේකට ඕගොල්ලෝ දන්නවා ඇති මේ වගේ cooling fan computers වල එහෙම තියෙනවා මේන් එකක් අරගෙන මේකක් කිට් වෙ මෙම කවර් එක අයින් කරලා මෙහෙම තියලා මේකත් බැටරියටම කනෙක්ට් කරාම 12 volt වලින් වැඩ ගන්න මේවත් මේක ඉක්මනට cool වෙනවා එහෙම උනොත් මේක අපිට ගොඩක් දවස් වැඩ ගන්න පුළුවන් නැත්නම් මේ ඉක්මනට හීට් වෙලා සවුත් වෙන පුළුවන් UPS එක ඒක අනිවාර්යයෙන්ම දැන් ෆෑන් එකක් දාගන්න වග බලා ගන්න මොකද ඒක ගොඩක් හොඳයි මේ මොකද නැත්නම් ලෝඩ් එක වැඩි වෙන වැඩි වෙන මේක රත් වෙන රත් වෙලා සවුත් වෙන පුළුවන් මොකද මේ වැඩි වෙලාවක් වැඩ ගන්න හදපු නිසා පොඩි වෙලාවක කම්පියුටරේ කරන්ට් එක ගියාම පොඩි වෙලාවක් වැඩ ගන්න වගේ දේවල් වල තියෙන නිසා තමයි මේක මම කිව්වේ ගොඩක් ලාබ් වැඩ ගන්න ඕන මේ වගේ ෆෑන් එකක් දාගන්න ඒ වගේම කියනවා දැන් මේක සාමාන්‍යයෙන් මේකෙන් මේ UPS බැටරියක්
කරන්ට් එක තියෙන වෙලාවට charge දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ UPS එකේ තියෙන මෙතන මේ wire out එක මේකෙන් පුළුවන් UPS එක කරන්ට් එකට plug කරලා තිබ්බා. කරන්ට් එක තියෙන වෙලාවට මේ charge වෙන තියෙනවා. ඒ කියන්නේ බැටරිය එක. දැන් වෙලා තියෙන දැන් අපි මේකේ ampere 7 බැටරියක් charge කරනවා. මේකෙන් ampere ගාන out වුණාට මෙයාගේ ampere 45 එකක් මේකෙන් charge කර ගන්න බෑ. එහෙම වුණොත් අපිට වෙනම charge එකක් මේකට පාවිච්චි කරන්න ඕන. ඉතින් මම ඒ ගැනත් වීඩියෝ මේ උඩින් දාන්න මේ tag game බලන්න පුළුවන්. මම මේකට charge එකක් වෙනම හදන හැටි වීඩියෝ එකක් කරලා දියා. ඒ වීඩියෝ එක දෙනින් බලන්න පුළුවන්. මොකද නැත්තම් ඔයාලට මේ බැටරිය බහින බහින පාල්ට වෙන තැනකට ගෙනියලා මේක charge කරන්න වෙනවා. මොකද මේකෙන් එන out එක මේක charge කර ගන්න බෑ. ඒ වගේම නැත්තම් ඔයාලට පුළුවන් ඔයාගේ වාහනයක් වගේ තියනවා. වාහනයකට මේ wire එක කෙලින්ම out එක plug අමුල්ලා. එතකොට මේ වාහනේ බැටරිය මේක වැඩ ගන්න. එතකොට වාහන ස්ටාර්ට් කරාම charge වෙන ගැටලුවක් නැහැ නිසා වාහනේ හෝ ට්‍රීවිල් එක වගේ දෙකකින් උනත් මේක වැඩ ගන්න පුළුවන්. වාහනය තියවන ඉතින් ලේසි වැඩේට. බයික් බැටරිය නම් ගාමු ගන්න එපා. මොකද බයික් බැටරිය ඉක්මනට බහින මොකද ඒකත් ඇම්පියර් 7 බැටරියක් 75 වගේ බැටරියක් තියෙන නිසා එහෙමනම් බයික ස්ටාර්ට් කරලා තියන්න ඕන. එහෙම තේරුම් ගන්න නැහැ. ඉතින් ඒ නිසා මම charge එක හදන වීඩියෝ එක බලන්න. ඒකෙන් පුළුවන් මේ වගේ බැටරියක් උනත් මේකක් උනත් charge කර ගන්න. ඉතින් ඒ ගැන තමයි කියන්න තියෙන. අපි බලමු මේක power on කරලා කොහොමද ගෙදර ලයිට් පත් වෙනවද මේ කියන විදියට කියලා. හරි මුලින්ම කරන්න ඕන දේ තමයි අනිවාර්යයෙන්ම මේ මේන් ස්විච් ඔෆ් කරගන්න. මොකද මේන් ස්විච් ඔෆ් කර නැත්නම් හදිසියෙන්වත් ගෙදර කරන්ට් එක ආවොත් මේ කරන්ට් එක ආ UPS එකට ගිහිල්ලා එතන ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මෙතන මේන් ස්විච් ඔෆ් කරන්න වගේ ගෙදර තියෙන මම කලින් කිව්වා වගේ මේන් ස්විච් ඔෆ් කරා. දැන් මෙතන මම මෙතනින් අවුට් එකට මේ වගේ ප්ලග් ටොප් එක මම කලින් හදාත වයර් එක මෙතන මේ ප්ලග් කරලා තියෙනවා. ඒ වගේ මේ වයර් එක ගිහිල්ලා ගෙලින්ම මෙතන අපේ පොයින්ට් එකකට ක්ලිප් පොයින්ට් එකට ආයි ප්ලග් කරලා තියෙනවා. ප්ලග් කරලා ස්විච් එක දාලා මේන් ස්විච් ඔෆ් කරලා තියෙන්නේ. ඒ වගේ මෙතන බැටරිය මේ දෙක අමුල්ලා ඒ ටික හරියට අනිවාර්යයෙන් මේ දන් දින බලලා බැටරිය අමුණ ගන්න. මේ එහෙම නැති වුණොත් මේ යුනිට් එක පිච්චෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන් මේ දන් දින බලලා බැටරිය අමුණ ගන්න. ඉතින් අපි වැඩි ඉවරයි. මම මේක ඔන් කරගන්න. ඔයාලට පේනවා මේක ඔන් වුණා. මම පෙන්නනවා රවුටර් එක එහෙම ඔන් වෙනවා. බලමු අපි ලයිට් දාලා කරන්ට් එක නැහැ. ඔෆ් කරලා තියෙන්නේ. ලයිට් මම දානවා. මේ විදිහට ලයිට් පත්තු වෙනවා. ඉතින් මේ විදිහට සාමාන්‍ය අපේ ගෙදර ලයිට් හතරක් වගේ තියෙනවා. මේ හතරම මේ වගේ පත්තු කරගන්න පුළුවන්. UPS එකත් මේ වගේ කරනවා. මේක මේ බසර් එකේ සද්ද වෙනවා ටී ටී ගාලා. මේක ඔයාලට අවශ්‍ය නැත්නම් මෙතන බසර් එකේ ස්විච් එක තියෙන මේ බසර් එක තියෙනවා මෙතන. ගලවලා දාන්න පුළුවන් මේ බසර් එක. ඒක නම් ගලවන්න අවශ්‍ය නැහැ. මොන සද්ද නැති නේද. ඒකට මේ ටී ටී ගාන මේ විදිහ තමයි ඉතින් ලයිට් ටික වැඩ ගන්නෙ. ඇත්තනම් වටිනවා. මොකද මම දැන් මේක ඔෆ් කරගන්න. හරි වෙන ලයිට් ඔෆ් වුණා. ඉතින් මේ ඇත්තනම් මේක මේ දවස් හැටියට ගොඩාක් වටිනවා. මොකද කරුවල ඉන්නවට මේ වගේ දෙයක් කරගෙන ඉතින් පොඩි ගානකින් මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේ මොකද ලාම්පු දෙල් ඊට පන්දන් වලට යන මුදලත් ඉතුරුයි. මොකද ඒ වලටත් යන වියදමත් එක බලද්දි මොකද මේ කාලේ මොකද ලාම්පු දෙල් තුක නම් වැඩි. ඉතින් මේ වගේ දෙයක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. බැටරියක් තමයි අනිවාර්යෙන් හොයා ගන්න ඕන. නැත්නම් වාහනයක් තියෙනවා ගොඩක් අයගේ වාහන තියෙන මේ ගෙවල් වල. ඉතින් වාහනයකින් නම් මේ බැටරිය දෙන්න පුළුවන්. නැත්නම් අර මං කියන විදිහට මේ වගේ බැටරියක් අරගෙන මං කියන විදිහට charge එකක් හදාගෙන වඩ මේක charge කර ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. මක්කර ගැටලුවක් තියෙනවා මේ වගේ මේ වීඩියෝ එක ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දාන්නම්. ඉතින් අනිවාර්යෙන් පහල ඇවිත් රතුපාට subscribe button එක click කරන්න. ඒ වගේම මෙහා පැත්තේ බෙල් icon එකත් click කරන්න. එතකොට මම අලුත් වීඩියෝ මේ වගේ දාපුවම ආවා notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒ වගේම තවත් අලුත් මේ වගේ interesting video එකක් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්. අපි random plus SL.